සුබ සන්ධ්‍යාවක්. අපේ ජීවිතය අප මේ ගත කරන කාලය ඕනම අවස්ථාවක අවිනිශ්චිත බවින් පිරීලා තියෙනවා. දැන් මේ අවිනිශ්චිත බව කියවහම අපට හැමතිස්සෙම හිතෙන්නේ නරක පැත්තටනේ. මොන හරි කරදරයක් වේද අනතුරක් වේද එහෙම තමයි අපි අවිනිශ්චිත බව ගැන නැත්නම් අපිට පෙර කියන්නට බැරි ස්වභාවය අප හඳුන්වන්නේ. නමුත් ඒක එහෙමම නැහැ. සමහර අවස්ථාවල ජීවිතයේ විවිධ සුන්දර අත්දැකීම්ද මේ අවිනිශ්චිත බව සමග රැඳී පවතිනවා. මේ සඳහා ඕනතරම් උදාහරණ කියන්න පුළුවන්. මේ සඳහා හොඳම උදාහරණයක් තමයි අප හිතන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීම ආශ්‍රිතව තියෙන උදාහරණය. මෙහිදී මේ දරුවන් පිළිසිඳ ගැනීමේ අවිනිශ්චිත බව අප කෙනෙක් බලාපොරොත්තු වෙනවා දරුවෙකු ලැබෙයි කියලා. එම බලාපොරොත්තු වෙනකොට දරුවෙකු නෙමෙයි දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. දැන් මේක අවිනිශ්චිත බවක ප්‍රතිඵලයක්. නමුත් ඒක සුන්දර පැත්තට බර අවිනිශ්චිත බවක්. මෙහි බොහෝ සුන්දර දේවල් තිබෙනවා. අද අප හිතුවා ඒවා ගැන කතා කරන්නට. ඒ සඳහා අද මා සමග එකතු වී සිටිනවා ප්‍රසවහන ආයුර්වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා. අයබෝන් විජිත්. අයබෝන් සර්. දැන් අර අවිනිශ්චිත බව නැත්තම් අපිට සැලසුම් කරන්න බැරි ස්වභාවය. දැන් ඇත්තට මට හිතෙනවා මේ தත්ත්වය නැත්තම් නියුන් දරුවන් පිළිබඳ தත්ත්වය අප සාමාන්‍ය සලකන්නේ දරුවන් දෙදෙනෙකු කියලා. නමුත් මේක 2, 3, 4, 5 වුණ අවස්ථාද නැතුව නොවේ. කොහොමද මේක කොයිතරම් සුලබද කොච්චර තියෙනවද මේ වගේ தත්ත්වය? ඔව් ඇත්තටම දැන් අපි ඉස්සර කාලයට වඩා මේ தත්ත්වය සුලබයි සාපේක්ෂව ආසන්න වශයෙන් අපේ රටේ ස්ටැටිස්ටික්ස් එන සංඛ්‍යා ලේඛනය සාමාන්‍යයෙන් කියන විදිහට 80ට එක්කෙනෙක් 70ට එක්කෙනෙක් විතර වගේ සංඛ්‍යාවක් නියුන් දරුවන් ඉන්නවා. නියුන් දරුවන් කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩි දරුවන් කලල සංඛ්‍යාවක් ගර්භාෂය තුල පිහිටනවා නම් නියුන් දරුවන් 1 2 3 ඒ වගේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙන්නෙක්ින් එක තමයි සුලභ. 80කට එකක් විතර වගේ තියෙනවා නියුන් දරුවන්. විජිත් දැන් මේක බලන ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවෙකු ලැබීම සම්පතක් ආසාවක් පෞල් ජීවිතයේ සම්පූර්ණීමක් කියලා හිතෙනවා. සේම නියුන් දරුවෙකු ලැබීම ඊටත් වඩා දරුවන් දෙදෙනෙකු ලබන්න පුළුවන් නම් මේ දරුවෝ ලොකු වෙන කොච්චර සුන්දරව තියෙද. ඉතින් අපිට සැලසුම් කරන්න බෑ. එහෙම ක්‍රමයක් තියෙනවද? ඔව් ඇත්තටම සුදත් සමහරු ඇවිල්ලා අහනවා මේ අපිට බැරිද නියුන් දරුවන් හදාගන්න කියලා. ඒ වගේ අහනවා. එතකොට ඇත්තටම අපි දන්නවා නියුන් දරුවන් දෙදෙනෙක් රෝහලෙන් ප්‍රසූතියෙන් පසු නිරෝගීව ගෙදර යනව දැක්කොත් අපි සන්තෝසයි. නමුත් නියුන් දරුවන් සහ තනි දරුවන් අතර මව්වරු අපි සංසන්දනය කරොත් නියුන් දරුවන්ගේ ඇතිවිය හැකි සංකූලතා තනි දරුවකින් අම්ම කෙනෙකුට 5-6 ගුණයක් වැඩි. නොයිකුත් ඒවා තියෙනවා අපි ඉදිරියේදී කතා කරනවා. ඉතින් එහෙම ආවොත් බිය විය යුතු නැහැ. නමුත් කේ මවක් ප්‍රාර්ථනා කළ යුතු නැහැ අපිට නියුන් දරුවෝ හිටියොත් හොඳයි කියලා. මොකද ඇගේ ජීවිතේ නොයිකුත් සංකූලතා වලට 5-6 ගුණයක් වැඩි වෙන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවට වඩා. ඒ වගේම දැන් අපි දන්නවා මීට අවුරුදු 20කට 30කට කලින් මදසරු භාවයට, ඒ කියන්නේ ගර්භණී භාවයට පත්වන්න ප්‍රමාදයට ප්‍රතිකාර තිබෙන්නේ නැහැ. නලදරු උපත්, ඒ වගේම ඖෂධ තියෙන ඩිම්බක කොෂේ ඩිම්බ වැඩෙන්න, ඒ වගේම ධාතු තැන්පත් කිරීම නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රම නිසා සුලභතාවයක් තියෙනවා නියුන් දරුවන්ගේ ඉස්සර කාලයට වඩා. එතකොට අපි දන්නවා මදසරු භාවයට ගර්භණී භාවයට පත්වෙන්න ප්‍රමාදයට දෙන එක ප්‍රතිකාර ක්‍රමයක් තමයි ඩිම්බ කෝෂේ ඩිම්බ වැඩිපුර හැදෙන්න දෙන ඖෂධ. ඉතින් මෙවැනි ඖෂධයක් දුන්නම කෙනෙකුට වැඩිපුර ඩිම්බ පිට වෙන්න පුළුවන්. එතකොට අහඹුතාවයක් chance එකක් තියෙනවා ඩිම්බ දෙකක් පිට වෙලා ගර්භණී භාවයට පත් වෙන්න. ඉතින් කෙනෙකුට ඕනි නම් ඇත්තට ඒක කරන්න පුළුවන්. නමුත් ගර්භණී භාවයට පත් වෙන්න ප්‍රමාද නැති කෙනෙක්ට නියුන් දරුවන් සැදීම සඳහා මෙවැනි ක්‍රමවේද කරන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා නලදරු උපත්වලදී මොකක්ද කරන්නේ? කල්ලේ පිටති හදලා ගර්භාෂයේ තුලට තැන්පත් කරනවා. ඉතින් මේකේ වැඩි ප්‍රමාණයක් දැම්මොත් ගර්භාෂයේ තුලදී වැඩි ප්‍රවණතාවයක් තියෙනවා නියුන් දරුවන් තුන් නියුන් දරුවන් හම්බ වෙන. නමුත් ඒකට එකඟතාවයක් සහ නීති තියෙනවා ගර්භණී මේ කලල දෙකකට වඩා දාන්න එපා මේ නලදරු උපත්වලදී කියලා. ඉතින් ඒ නලදරු උපත්වලදී වැඩි ප්‍රවණතාවයක් තියෙනවා නියුන් දරුවන් ඇතිවන්න. ඒ වගේම ප්‍රතිකාරවලදී තියෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ඉස්සර කාලයට වඩා ගර්භණී භාවයට පත්වෙන වයස යම් තරමක් දුරට වැඩි.
වයස 35 ඒ ආසන්නයේදී ගර්භණී භාවයට පත් වෙනවා නම් ඇතිවන හෝමෝන් වෙනස් වීම නිසා ඩිම්බ දෙකක් පිටවන්න ප්‍රවණතාවයක් තියෙනවා. එතකොටත් නියුන් දරුවන් ඇතිවන්න පුළුවන්. ඉතින් ඒකයි ඉස්සර කාලයට වඩා ප්‍රවණතාවයක් දැන් කාලේ තියෙන්නේ සුලභතාවයේ පොඩ්ඩක් වැඩි මෙවැනි ප්‍රතිකාර ක්‍රම ඒ වගේ ක්‍රමවේද නිසා වැඩි පුරව අපි දකිනවා නියුන් දරුවෝ. ඔව් දැන් ඔබ පැවසු ආකාරයට එකක් තමයි මේ ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් විදිහට වැඩිපුර ඩිම්බ මෝචනය වීම නිසා එකවර ඩිම්බ මේරීම නිසා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට දැන් ඔය නලදරු පුත්වලදී වගේ දේ. ඌට අමතරව දැන් අපි නියුන් දරුවන් දෙස බලන විට ඇතිවීමට හේතු වගේම මේ නියුන්නුත් විවිධ වර්ගයේ නියුන්නු ඉන්නවා. ඔව් ඇත්තටම ඇතිවීමේ හේතුව තුලින් අපිට බලා ගන්න කොහොමද ඇතිවන්නේ කියන එකෙන් අපිට නියුන් දරුවන් අපි නිකන් හිතන අනියුන් දරුවන් කියලා එහෙම නෙවෙයි. නියුන් දරුවන් වර්ග පහක් ඉන්නවා. ඒ ඇතිවන ආකාරයට අනුව මොන ආකාරයේ නියුන්නුද ඔබට ඉන්නේ කියලා දැනගැනීම. නියුන් දරුවන් ඉන්න මවක් නම් දැන් පියක් පියෙක් නම් නියුන් දරුවන් මොන ආකාරයේ නියුන් දරුවන්ද ඉන්නේ කියන එක දැනගැනීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද එය ගර්භණී භාවයේදී ඔබව බලා ගැනීම සඳහා වෛද්‍යවරයාට බෙහෙවින් උපකාර වෙනවා. ඉතින් මේකට කලින් අපි ඉන්න නියුන් දරුවන් වර්ග අපි නියුන් දරුවන් ඇතිවන්නේ කොහොමද කියලා රූපසරණ මාර්ගයෙන් අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ත්‍රිමාන සජීවීකරණයෙන් අපූර්ව දේවල් කරන්න පුළුවන්. ඇතරම අප විරාමයට පෙර බලමින් සිටියේ එවැනි සකසන ලද රූපරාපු පෙළක් නියුන් දරුවන් ඇතිවීම ආශ්‍රිතව. එතකොට රූපරාම වලට අපි නැවත යොමු වුණොත් කියන්න අපි කතා කර හිටිය ඩිම්බයක් පිට වෙලා ඩිම්බ දෙකක් පිට වෙන්න පුළුවන්. ඒ ගර්භාෂයේ ඇතුළට තැන්පත් වෙන මොහොතට කලින් ගර්භණී භාවයේ මේ සෛල යුක්තාණු කියන්නේ මේ කලලේ දෙකට බෙදුනොත් ඩිම්බ දෙකක් වගේ එනවා. දැන් මේ ගර්භාෂයට තැන්පත් වුණාට පස්සෙත් මේ බෙදීම ඇතිවන්න පුළුවන්. ගර්භාෂයට තැන්පත් වුණාට පස්සේ ඇති වුණොත් එතකොට වැදෑම හැදිලා ඉවරයි. දැන් මේ ඔබ නැවත වතාවක් අපි නියුන් දින 4ක් තුල තමයි ගර්භාෂයට තැන්පත් වෙන්නේ. ඊට කලින් බෙදුනොත් එකම ජානමය ද්‍රව්‍ය තියෙන වැදෑම හ දෙකක් තියෙන වතුර බෑග් දෙකක් තියෙන නියුන් ඇති වෙනවා. එක්ක ඩිම්බ දෙකකින් එන්න ඕනේ. එහෙම නැත්නම් එක ඩිම්බයක්ම ගර්භාෂයට තැන්පත් වෙන්නේ කලින් බෙදෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒ ආකාරය. නමුත් 4 සිට 8 දක්වා අපි ගර්භාෂයට තැන්පත් වෙන ආකාරය දැක්කා. එතකොට බෙදුනට පසුව වැදෑම හ හැදිලා ඉවරයි. ඉතින් වැදෑම හැදිලා ඉවරයි. එතකොට වතුර බෑග් දෙකක් වෙනම තියෙනවා. නමුත් වැදෑම හා එකම වැදෑම හැ තියෙනවා. එතකොට කලින් වර්ගයේ නියුන්නට අපි කියනවා ඩයිකෝරියොනික්. ඩයිකෝරියොනික් කියන්නේ වැදෑම හා දෙකක් තියෙන ඩයි ඇම්නියොටික්. ඇම්නියොන් කියන්නේ වතුර බෑග් දෙකක් තියෙන. මේ වර්ගයේ නියුන්න තමයි සුලභ 100ක් ගත්තොත් 80කට වඩා ඉන්නේ. මේ ආකාරයේ නියුන්න ඉතුරු ඒ අයට මොනෝකෝරියොනික්. ඒ කියන්නේ එකම වැදෑම හැ තියෙන්නේ වතුර බෑග් දෙකක ඉන්න නියුණු. මේක ඉතාමත්ම වැදගත් සෑම මායකම දැනගැනීම. ඊටත් පස්සෙත් නියුණු බෙදෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ බෙදුණොත් මේක ඉතාමත්ම දුර්ලභයි. එකම වතුර බෑගේ ඉන්නේ මේ එකම වැදෑම හා තියෙන මේ ආකාරයේ නියුණු ඉතාමත්ම දුර්ලභයි. මෙස සංසේචනයේ කියන්නේ සෛල ඩිම්බය සහ ශුක්‍රාණු එකතුලා දවස් 8කට 13කට පස්සේ බෙදුනම ඊටත් පසුවත් බෙදීම ඇති වෙන්න පුළුවන්. ඊටත් පසුව බෙදීම ඇති වුණොත් එකම වතුර බෑගේ එකම වැදෑම හා තියෙන්නේ මේ තියෙන බද්ධ නියුන්න ඇති වෙනවා. මේ එක්ක ඔළුවෙන් එක්ක පිටෙන් පපුවෙන් ඒ වගේ බද්ධ නියුන්න ඇති වෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ සුලභතම නියුන් මාර්ගය. මේ තියෙන වතුර බෑග් දෙකක් තියෙනවා. මේ තියෙන වැදෑම හා දෙකක්. මේ වැදෑමෙන් මේ දරුවට පෝෂණය යනවා. අනිත් දරුවට අනිත් වැදෑමෙන් පෝෂණය යනවා. මේ ඩයිකෝරියොනික්. ඒ කියන්නේ වැදෑම හා දෙකයි වතුර බෑග් දෙකක් තියෙන වර්ගයේ නියුන්න. මේ ඔබ දකින්නේ එකම වැදෑම හා තියෙන්නේ. ඒ කියන්නේ මොනෝකෝරියොනික් වැදෑම හා එකයි. නමුත් වතුර බෑග් දෙකක්. දැන් ඔබට කිව්වා මේ හැදෙන ආකාරය. වතුර බෑග් දෙකක්. ඊළඟ ආකාරය මේ මොනද වතුර බෑග් එක නේ දෙන්නම එකම වතුර බෑගේ ඉන්නේ. මේවා දුර්ලභයි. ඉතාමත්ම දුර්ලභ වර්ගයක් මේ සුලභ නැහැ. ඊළඟට මේක ඊටත් වඩා දුර්ලභයි. මේ ඔළුවෙන් හාවෙලා තියෙනවා, පපුවෙන් හාවෙලා තියෙනවා, මේ වගේ තියෙනවා, මේ බද්ධ නියුන්නු. මේවා ඉතාමත්ම දුර්ලභ වර්ගයේ. නමුත් අපි දැකලා තියෙන මේ දා හිටලා වැඩි හිටියන් බවට පවා එන අය. මේ ඔබ දකින්නේ ස්කෑන් පරීක්ෂණයකින් දකින ආකාරය. මේ තියෙන්නේ ත්‍රිමාන ස්කෑන් පරීක්ෂණයක් මා විසින් කරන ලද. මේ පැහැදිලිවම වැදෑම හ දෙකක් තියෙනවා. මේ දරුවන් දෙකක් වතුර බෑග් දෙකක ඉන්නේ. මේ කියන්නේ
මොනෝකෝර් ඩයිකෝරියන් එක කියන්නේ බැදෑම හා දෙකයි වතුර බෑග් දෙකක ඉන්න දරුවන් ත්‍රිමාණව මවට පියාට පාවා මේක තේරුම් ගන්න පුළුවන් මේ ඔබ දකින්නේ මේ බැදෑම එකම බැදෑම මේ අතර තුර මොනවත් තිබෙන්නේ නැහැ මේ තියෙන්නේ මේ දරුවන් දෙදෙනා ඉන්නවා කලල දෙක මේ අතර තුර පටලයක් තියෙනවා මේ වයස කීයේද කලලේ මේක සති 8ක මේ තියෙන මෙතන තියෙනවා සති 8ක කල්ලයක් මොනෝකෝරින් එක කියන්නේ එක වැදෑමයි නමුත් වතුර බෑග් දෙකක් තියෙනවා එකක් මේ තියෙන්නේ 2D එකේ මේ තියෙන්නේ ඔබට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ එකම වැදෑම හතියෙන්නේ මේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඒත් සති 8ක එකක් මේ තියෙන පොඩි පටලේ තියෙන්නේ මේ දෙන්න අතර වතුර බෑග් දෙකේ ඉන්නේ මේ ඔබ දකින්නේ එවැනි නියුනු එතකොට මේ ඔබ දකින්නේ 4D ස්කෑන් පරීක්ෂණයක් එවැනි නියුන්ගේ මේක සති 12ක විතර එකක් ඔව් එතකොට අපි නැවත වතාවක් ගත්තොත් කියන්න පුළුවන් ඔබ නියුන් දරුවන් ඉන්නවා නම් ඔබට මේ මං කියව වර්ග පහක් හිටියා නියුන් දරුවන් ඒ හැම වර්ගයකම මොන කුමන වර්ගයේදී කියලා මුල් කාලයේදී ස්කෑන් පරීක්ෂණ සති 12ට පෙර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් අපිට දැනගන්න පුළුවන් වැදෑම හා දෙකක් තියෙනවද එක වැදෑම හාද වතුර බෑග් දෙකකද ඉන්නේ එක වතුර බෑගයකද ඉන්නේ බද්ධ නියුන්ද මේ ආකාරයට හැම නියුන් දරුවෙක්ම අපිට දැනගන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් දැන් අප මෙහෙම කිව්වොත් දරුවෙක් හම්බෙන්නවක් යනවා රෝහලට ගිහිල්ලා සාමාන්‍ය ක්‍රමයට දරුවා ලැබෙනවා ලැබිලා දරුවා ලැබුණාට පස්සේ මවට කියනවා පොඩ්ඩක් ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා වගේ දැන් මෙන්න මේම තත්ත්වයක් දැන් මේ තත්ත්වෙ වෙන්නේ නැද්ද දැන් ඇත්තටම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් භාවිතය නිසා මෙවැනි තත්ත්වයක් දැන් ඉන්නේ නැහැ ඕනෑම කෙනෙක් බොහෝ දුරට මුල් කාලයේදීම ස්කෑන් පරීක්ෂණයක් කරනවා ඉස්සර කාලේ තමයි මේක සුලභව තිබ්බේ නමුත් මුල් කාලේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් අපි කිව්වා මම හැමදාම හැම වැඩසටහනකටම යනකොට කියනවා ගර්භණී භාවයේදී ෆවුන්ඩේෂන් එක අඩිතාලමක් වගේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මේකෙදී අත්‍යවශ්‍යම දේ තමයි බබාගේ දින දැන ගැනීම. දින දැන ගැනීම කියන්නේ අපි දන්නවා අන්තිමට ඔසප්පු දිනේ සිට සති දෙකකින් දවස් 14කින් ඩිම්බයක් පිට වෙනවා. ඩිම්බයක් පිට වෙලා එදාම ගර්භණී භාවයට පත් වෙනවා කියලා තමයි අපි දින දෙන්නේ. දින දෙන්නේ කොහොමද? මනුෂ්‍ය වර්ගයාගේ ගැබ් කාලය. අලියන්ගේ වෙනස් වෙන්න පුළුවන්, බල්ලන්ගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මනුෂ්‍ය වර්ගයාගේ ගැබ් කාලය සාමාන්‍ය අන්තිමට ඔසප්පු දිනේ සිට දින 280යි එහෙම නැත්නම් සති 40යි මාස වලින් කියන්නේ නැහැ සති 40යි දින 280. එතකොට අපි හිතනවා අන්තිමට ඔසප්පු දිනේ කවදාද කියලා අහනවා. අහලා මේ දිනේ නම් එදා ඉඳලා දින 280ක් දාලා සති 40ක් දාලා දිනේ දෙනවා. නමුත් අපි පැහැදිලිවම දන්නවා ඔසප්වීම අක්‍රමවත් වෙන අය. උපත්පාලන පාවිච්චි කරලා ගර්භණී භාවයට පත් වෙන අය. එහෙම නැත්නම් තමන්ට මතක නැකොත් කතරම් රෙගියුලර්ලි ක්‍රමානුකූල වුණත් මතක නැති අයට දන්නේ නැහැ කවදද මේ ගර්භණී භාවයට පත් වුනේ කියලා. ඉතින් ඒ අයට සහ ඒ වගේම විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා 100ක් ගත්තොත් 10 සිට 40 දක්වා කතරම් ක්‍රමානුකූලව ඔසප් චක්‍රය හැදුනත් ඩිම්බ පිටවීම අක්‍රමතාවයක් තියෙන්න පුළුවන් කියලා. එතකොට ඩේටින් ස්කෑන් පරීක්ෂණයේදී අපිට දරුවාගේ දිග බලලා සති ගාන බලන්න පුළුවන් අදාළ දිනයට. එතකොට උදාහරණයක් ලෙස මිලිමීටර් 30ක් කියන්නේ ආසන්න වශයෙන් සති 10ක කලලයක්. අද බලනකොට ඔසප්පීමේ සිට සති 12ක් වෙනවා. දැන් මම ස්කෑන් පරීක්ෂණය කළා අද කලලේ දිග මිලිමීටර් 30යි නම් සති 10යි. කියන්නේ සති දෙකක වෙනසක්. ඒ කියන්නේ යා ඩිම්බ පිට වෙලා තියෙන සති දෙකෙන් නෙවෙයි සති 4. එතකොට ඒ අවස්ථාවේදී බලලා අපි බබා බිහි වීමේ දිනය දෙනවා ඒ කාලේදී මුල් කාලේදී මේක මුල් කාලේදී විතරයි කරන්න පුළුවන් ඇයි ලෝකේ පුරාවම නොයෙකුත් ජාතීන්ගේ හැම කිසිම ජාතියක වෙනසක් නොවෙන මේ කියන්නේ වෙනස් වීම අවම ඒ කියන්නේ විවිධත්වය අවම මේ කාලේදී විතරයි එතකොට ජපන් ජාතිකයේ සති 10 බබෙක් ගත්තත් මිලිමීටර් 30යි ඇමරිකන් ජාතිකයේ සති 10 බබෙක් ගත්තත් මිලිමීටර් 30යි ලංකාවෙත් ගත්තොත් ඒ වගේම තමයි. නමුත් ඉපදෙනකොට අපි බලනවා කිලෝ 3 හමාරක් වෙන්න පුළුවන්
හතරක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. ඒතකොට පැහැදිලිවම ඔබට තේරෙනවා අද ඉපදෙන දරුවා කිලෝ දෙකමාරි දරුවාගේ මෙෂර්මන්ට්ස් මිනිමම් වලින් අපිට වයස කියන්න බෑ. කිලෝ 4 බබාගේ ලොකු වෙන්න පුළුවන්. ඉතින් පැහැදිලිවම අන්තිම කාලේ බබාගේ මිනිමම් බබා වෙනලා අපිට මෙතරම් වයස කියන්න බෑ. ඉතින් මේක තමයි මේ වැදගත්ම සංකල්පය. ඔබ අද මේ බලාගින්න ප්‍රෝග්‍රෑම් එකෙන් ඉගෙන ගන්නවා නම් සති 12 ආසන්නයේදී ස්කෑන් පරීක්ෂණය කිරීම ඉතාමත්ම වැදගත් කියලා තමාගේ යහළුවට මිත්‍රයාට ඥාතියාට කියන්න ඕනේ ගර්භණීභාවයට පත් වුණා නම් සති 10 සිට 14 හොඳම සති 12 දි වගේ දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුමයි. ඉතින් අපි කවුරුත් මේක දන්නවා. දැන් මේ කාලෙදී කරන තවත් මේ කාලෙදී ස්කෑන් එකක් කරනකොට තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි කතා කරන මාතෘකාවට අදාළව නියුන් දරුවන් කුමන වර්ගයේ නියුන් දරුවන්ද කියලා දැනගන්න පුළුවන්. ඔය කියන්නේ ස්කෑන් පරීක්ෂණේ ඍජුල වාසිය වෙන්නේ මේ දින නිර්ණය කිරීම. නමුත් තමයි අත්‍යවශ්‍ය අවමය අත්‍යවශ්‍ය ආයම අවමේ ස්කෑන් පරීක්ෂණ අපි ගිය කලින් වැඩසටහන් වලදී කතා කරලා තියෙනවා. ඊට අමතරව මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණේ කරන්න පුළුවන් නොයෙකුත් දේවල් බබාගේ ව්‍යුහය බලන්න පුළුවන්. ඩවුන් සින්ඩ්‍රෝම් වලට තියෙන ප්‍රවණතාවය ඩවුන් සින්ඩ්‍රෝම් කාටවත් ස්කෑන් පරීක්ෂණේ කියන්න බෑ. ඒට තියෙන අවදානම කියන්න පුළුවන් ව්‍යුහය බලන්න පුළුවන් එවැනි දේවල් අපි පසුගිය දිනක කතා කරා. ඔව් දැන් එතකොට දැන් අපි ස්කෑන් පරීක්ෂණය පිළිබඳව ඒ සාමාන්‍ය තාමත්ම බහුලව සිදු කරන දෙයක් බවට අද කාලේ පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉස්සර කාලේ තිබිච්ච බය එන්නේ අඩු වෙලා තිබෙනවා. මේ ස්කෑන් පරීක්ෂණ වල තියෙන හානියක් නැති බව බොහෝ දෙනා දන්නවා, හැම දෙනාම වගේ දන්නවා. දැන් එතකොට අපි සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණ දැන් ඔබ කව දින නිර පරීක්ෂණයක් කරනවා. දැන් ඊට පස්සේ වෛද්‍යවරයා අවශ්‍යතාව මත තමයි මේ පරීක්ෂණ කරන්නේ. නැහැ හැම වතාවකම ස්කෑන් පරීක්ෂණ කරන්නේ නැහැ. එහෙමද? ඒ කියන්නේ මේ නියුන් දරුවන් සම්බන්ධව සාමාන්‍යයෙන් ගත්තොත් ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් සති 10යිදී 10යි කියන්න අපි සති 10යිද කියලා දන්නේ නැහැ. ඉතින් ගර්භණීභාවයේදී මුල් කාලයේදී ලෝකේ පුරාවම මුල් කාලේ ස්කෑන් පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ විශේෂයෙන් අධික උදරයේ වේදනාවක් රුධිර වහනයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කරන්න ඕනි. සති 7 8 වගේ ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනවා. බලලා මේ දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණයට දිනයක් දෙනවා. මොකද මුල් කාලේ හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණයක් කරන්න ඕනි හරියටම බලාගන්න. ඒක හැමෝටම අත්‍යවශ්‍ය නැහැ. කෙසේ වෙතත් එහෙම නැති වුණත් මුල් කාලේ සති 12 ස්කෑන් පරීක්ෂණයක් කරලා හරියට බබාගේ හරි ඡායාරූපයක් අරගෙන බබාගේ හරියට දැකලා තියෙනවනම් ඊළඟ ස්කෑන් පරීක්ෂණය කළ යුත්තේ විද්‍යාත්මකව ස්කෑන් පරීක්ෂණ වර්ග කීපයක් තියෙනවා. ඒවා අපි කතා කරමු කළ යුත්තේ කාගේද. නවු නියුන් දරුවන් වෙනමයි. ඔව් ඇත්තටම අද අපගේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ නියුන් දරුවන් පිළිබඳව. ඒ අතරතුර ලැබෙන තොරතුරු අනුවත් අප කතා කරනවා. ඒ සියල්ල බොහෝ දේවල් තිබෙන අපිට කතා කරන විශේෂයෙන්ම නියුන් දරුවන්ගේ ඇති වෙන තව සංකූලතා පිළිබඳව කතා කරන්න අපිට තිබෙනවා. අපි ඊට පෙර කෙට විරාමයක් ලබා ගන්නවා. අද වැඩසටහන තුළින් අප කතා කරන්නේ නියුන් දරුවන් පිළිබඳව. මේදී අප විශ්වාස කරනවා මේ නියුන් දරුවන් නිර්මාණය වීම පිළිබඳව ඔබට ඉතාමත්ම පැහැදිලි රූප ආශ්‍රයෙන් ලබා දෙන ඉතාමත් පැහැදිලි අවබෝධයක් වැඩසටහන තුළින් අප ලබා දෙනවා කියලා විජිත්. දැන් මේ තනි කලලබන්දය කලලබන්ද දෙක ඊළඟට මේ වතුර බෑග් නැත්නම් වතුර කල්ලාවාටික තරලේ තියෙන කුහර දෙක තියෙනවා එක තියෙනවා. දැන් මේ පිළිබඳව ඔබ ඉතාමත් පැහැදිලි හොඳ පැහැදිලි කිරීමක් කර අපිට පුළුවන් ඉතින්ට යන්න. ඔව් නැවත වතාවක් අපි බැලුවොත් ප්‍රධාන වශයෙන්ම නියුන් ඉන්නවා වර්ග කීපයක් ඉන්නවා. රෝගී මවක් වශයෙන් දැනගත යුතුම දේ තමයි කලල බන්ද දෙකක් තියෙනවද වතුර බෑග් දෙකක ඉන්නවද. මේ ඔබ දකින්නේ කලල බන්ද එකයි වතුර බෑග් දෙකක ඉන්න දරුවෝ. ඊළඟට මේ ඔබ දකින්නේ මේ මෙතන කලල බන්ද දෙකක් තියෙනවා වතුර බෑග් දෙකක ඉන්න දරුවෝ. මේ තියෙන මුල්ම කාලේ සති 6 වගේ දැනගන්න පුළුවන්. මේ අනිවාර්යයෙන්ම වතුර බෑග් දෙකයි කලල බන්ද දෙකයි මුල් කාලේ. මේ තියෙන්නේ වතුර බෑග් දෙකයි කලල බන්ද දෙකයි. මේ තියෙන්නේ එක වැදෑමහක් නම් වතුර බෑග් දෙකක ඉන්නවන මුල් කාලේදී වෛද්‍යවරයාට මේක මේ උදරය පැත්තෙන් කරන ස්කෑන් පරීක්ෂණයකදී මිස් වෙන්න පුළුවන්. දැන් කියන්නේ නැති වෙන මොකද පේන්නේ නැහැ දරුවෝ දෙන්න පොඩි හින්දා. මේ තියෙන්නේ මේ වැදෑමයි මේ පටලේ ඉතාමත් සීම පටලයක්. මම බොහොම පරීක්ෂාවේ මේ පරිස්සමෙන් බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. දැන් මෙතනදී අපි ලැම්ඩා සයින් කියලා කියනවා මේ මේකේ මේකෙදි අපි දකිනවා මේ දෙන්න අතර පටලය මහතයි. ඒ වැදෑමහ දෙකයි
වතුර බෑග් දෙකයි තියෙනවා. ඉතින් වෛද්‍යවරයාට 100%ක් නිර්ණය කරන්න පුළුවන් කලින් ගියොත්. පසු කාලීනව ගියොත් මේක අමාරුයි. මේ තියෙන්නේ ත්‍රිමාන රූප 3D රූප වලින් අපි දරුව පේන ආකාරයෙන් නියුන් දරුවන්. එතකොට පැහැදිලිවම මම මගේ මව්වරුන්ට මම කියනවා නියුන් දරුවෙක් නම් DCDA ඒ කියන්නේ ඩයිකෝරිනික් ඩයිඇම්නියොටික් නම් මම එයාට විස්තර කරලා ඇඳලා තමන් දැනුවත් වෙන්නත් කියනවා මෙහෙම කියන්න. මොකද කිසිම වෛද්‍යවරයෙක් නාරියා ප්‍රසව වෛද්‍යවරයෙක් කිසි විටක නියුන් දරුවන් ඉන්න මවකට ඔබට නියුන් දරුවන් ඉන්නවා ඔබට මේ රෝගී සටහන් මේ මේ සටහන් පත තියෙන්නේ මේ ඇන්ටිනේටල් රෙකෝඩ් එකේ ඒකේ පෙරව ප්‍රසව ට්වින්ස් කියලා විතරක් ලියන්න සුදුසු නැහැ මේ කාලේදී. මොකද ට්වින්ස් නම් ඒ ට්වින්ස්ලගේ ජාතිය ලියන්න ඕනේ. ඒ කියන්නේ වැදෑමහ එකක්ද වැදෑමහ දෙකක්ද වැදෑමහ වතුර බෑග් එකක්ද වතුර බෑග් දෙකක්ද කියලා අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. ඒ වගේම ලිය යුතු විතරක් නෙවෙයි මේ මවට පියාට ඒ වර්ගයේ කුමක්ද කියන්නේ කුමක්ද කියලා දෙන්නත් ඕනේ. කියලා දුන්නම තමයි මේ මවට පියාට තේරෙන්නේ. ඒ වගේම ඉදිරියේදී ගර්භනිභාවේදී එයාව බලා ගැනීමට අපිට සංකූලතා ඇති වෙන්න පුළුවන්ද සංකූලතා ඇති වෙන්න විය හැකි සංකූලතා හැම දෙයක්ම අපිට මේ අයකින් කියලා දීලා සහ බලා ගන්න පුළුවන් ඒ එක එක ට්වින් ටයිප් එකට අනුව. ඔව් දැන් මේ පේන රූපේ පෙන්වන්නේ මේක ත්‍රිමාන සජීවීකරණ රූප සටහන් පෙළක්. දැන් එතකොට දැන් මේ වාගේ ආකාරයට මේ තාම අපට මෙපමණ ගන්න බැරුණා. නමුත් ඔබ කතාන් කරපු 3D 4D ස්කෑන් පරීක්ෂණ වල මෙපමණ ප්‍රමාණයක් අපිට ලඟ වෙන්නට පුළුවන්. ඔව් ඉතාමත්ම සජීවී ආකාරයටම ලඟ වෙන්න පුළුවන් ඇත්ත. දැන් එතකොට දැන් මෙතනදී දැන් අප මේ කතා කරනවා මෙහි තිබෙන සුන්දර පැත්ත දැන් මෙහි තිබෙන ආකර්ෂණීය පැත්ත තමයි අප දැන් දිගටම කතා කරේ. හැබැයි උනාට මෙතන යම් අවදානමක් ද තිබෙනවා. අප කලින් සඳහන් කරා මේක අවදානම් දරු ගැබක් විදිහට තමයි සලකන්නේ. tie නිසා මේක ඉල්ලගෙන ලබා ගත යුතු දෙයක් කියලා අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් ලැබුණාට පස්සේ ආශිර්වාදයක් කියලා තමයි සලකන්නට ඕන. ඒ කෙසේ වුවත් මේ ලැබුණ දරු ගැබ නුයුන් දරුවන් නම් එතනදී සංකූලතා ඇතිවීමේ අවදානම අන්න අවස්ථාවලට වඩා වැඩි. ඔව් අනිවාර්යයෙන්ම මම කියවා හැම සංකූලතාවයම 5-6 ගුණයක් වැඩි වෙන්න පුළුවන්. ගර්භණීභාවයේදී ඇත්තට මුල් කාලයේදී ඔබ දැක් වෛද්‍යවරයා දැක්කොත් නියුන් දරුවන් ඉන්නවා කියලා ඒත් පළවෙනිම දේ කියන්නේ කාටවත් කියන්න එපා කියන. මොකද මුල් කාලයේදී එක දරුවෙක් ගබ්සා වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. වැනිෂින් ට්වින් කියලා කියන කිසිම රුධිර වහනයක් නැතුව ඊළඟ පාර එනකොට නැතිවෙන්න පුළුවන්. ඒ වගේම එකක් ගබ්සා වෙන්න පුළුවන් මුල් සති 12 තුළදී. එවැනි දේවල්ට තනි එක්කෙනෙකුට වඩා ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් මේ කාලයේදී ගබ්සා වීමෙන් අනිත් කාලයට කිසිසේත්ම හානියක් සිදුවන්නේ නැහැ. එතකොට අපි ගර්භණීභාවයේදී ඇති වෙන සංකූලතා කියලා ගත්තොත් මුල් සති 12 තුළදී අධික ලෙස වමනේ යන්න පුළුවන්. මොකද වැදෑමහ ලොකුයි සාමාන්‍ය දරුවෙකුට වඩා. ඉතින් මේ වෙන් තත්වයකදී ඇති වෙන හෝමෝන් වෙනස් වීම නිසා අධික වමනේ යන්න පුළුවන්. අධික වමනේ යන ඕනෑම කාන්තාවකට වෛද්‍යවරයා ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනවා ට්වින්ස්ලාදී ඉන්නේ එහෙම නැත්නම් නොයෙකුත් වෙනත් තත්වයක්ද කියලා බලනවා. ගර්භණීභාවයේ තියෙන මුල් කාලේ තියෙන කෑම අරුචිය නොයෙකුත් රෝග ලක්ෂණ වැඩිපුර තියෙනවා ට්වින්ස්ලාට. දැන් ඒතර පොඩි බාධා කිරීමක් විදිහ දැන් සාමාන්‍ය ඔබ කව ගබ්සා වීමේ පොඩි අවධානමක් තරමක අවධානමක් තියෙනවා කියලා නියුන් දරුවන් එක දරුවෙකුට. ඒතකොට දැන් සාමාන්‍ය ගබ්සා වීමකදී අප සිදු කරන ක්‍රමවේදයන් තිබෙනවනේ. සමහර වෙලාවට මෙතන කොටස් ඉතුරු වෙන්න පුළුවන් එවැනි දේවල්. දැන් මෙතනදීත් එවැනි මැදිහත් වීමක් කරන්න අවශ්‍ය වෙයිද කවදාවත්? එහෙම කරන්න නැහැ සුදත්. ඇත්තට මේක මේ කිසිසේත්ම බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම මුල් කාලෙදී මේ වැනිෂින් ට්වින් කියලා කියන අපි දකින්නෙත් නැහැ ඇත්තටම. ඉබේම අතුරු දහන්න. ඔව්. මේ නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ අර වගේ මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මුල් කාලේ දිනු. පසු කාලීන ඒවා ගැන අපි පස්සේ කතා කරනවා. දැන් සති 20 එක්කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ එතකොට ට්වින්ස්ලගේ જાතියට අනුව මේ ඒක මැනේජ් කරන හැටි වෙනස් වෙනවා. ඔබ කියමින් සිටියේ සංකූලතාව ගැන. එතකොට අපි දන්නවා නීරක්තයේ ගර්භණීභාවයේදී සුලභ දෙයක්. නීරක්තය කියන්නේ ලියවල හීමොග්ලොබින් අඩු වෙන එක. හීමොග්ලොබින් කියන්නේ අපි ඔක්සිජන් ගෙනියන්න අවශ්‍ය සංඝටකය. යකඩ අවශ්‍ය මේ හීමොග්ලොබින් හැදෙන්නේ. ඒක තමයි ආසියාතික රටවල
මව්වරුන්ට සති 12 ඉඳලා යකඩ පෙති වශයෙන් ලබා දෙනවා පිට රටවල දෙන්නේ ඒ අයගේ යකඩ ප්‍රමාණය වැඩි ඒ අයගේ ආහාර විලාශය නිසා ඉතින් අපේ රටවල යකඩ පෙති ලබා දෙනවා නීරක්තය ඇතිවීම නිසා ඒකට හේතු වැඩිපුර යකඩ අවශ්‍ය වැඩිපුර හීමොග්ලොබින් හැදෙනවා ඒ වගේම ඇඟේ වතුර එකතු වුනම තියෙන හීමොග්ලොබින් තනුක වීමක් වෙනවා දියර වීමක් වෙනවා ඉතින් නියුන් දරුවන්ගේ මේ නීරක්තය ඇතිවීම වැඩි බටහිර රටවල පවා නියුන් දරුවන් නම් ඒ අයගේ හීමොග්ලොබින් බලලා යකඩ ලබා දෙනවා හීමොග්ලොබින් සුදුසු සත්වයට ගන්න. ඒ වගේම එයාට ගර්භණීභාවයට ආවේනික වූ අධික රුධිර පීඩනය හැදීමේ අවස්ථාව වැඩි වෙනවා. ඒකට ප්‍රෙග්නන්සි ඉන්ඩියුස්ඩ් හයිපර්ටෙන්ෂන් කියලා කියන ගර්භණීභාවයට ආවේනික වෙන රුධිර පීඩනය නෙවෙයි. ඒ වගේම එයාගේ තියෙන වෙනස් වීම නිසා ගර්භණීභාවයේදී ඇගලොන්ට හැදෙන්න පුළුවන් දියවැඩියාව ගර්භණීභාවයකට ආවෙනිකු දියවැඩියාව හැදෙන්නේ මොකද බොහෝ අයගේ වැරදි මතයක් තියෙනවා දෙන්නෙක්ට කන්න දැන් එතකොට තුන් දෙනෙක්ට කන්න කියනවා එයාගේ ගාමන් කිරීමේ ඇක්ටිවිටි ගොඩක් අඩුයි මේ ෆිසිකල් ඇක්ටිවිටි අඩුයි එතකොට එයාට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා දියවැඩියාව හැදෙන්නේ ගර්භණීභාවයට ආවෙනිකු ඒ වගේම අපි දන්නවා අනිත් සුලභතම තියෙන සංකූලතාවය තමයි මෙයානි කලින් දරුවා බිහිවීම දැන් අඩු වයසින් බිහිවීම දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 100ට 10කට විතර 100ක් ගත්තොත් සාමාන්‍ය තනියයි 10ක් විතර මේ වගේ වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවාගේ මේ නියුන් දරුවන් ගත්තොත් නියුන් දරුවන් කලල 3ක් තියෙනවා නම් බොහෝ විට 35ට කලින් බිහි වෙන්න පුළුවන්. ඊටත් අඩුවෙන් ඊළඟට ප්‍රවණතාවය වැඩි කලින් දරුවා බිහි වෙන්නේ නියුන් දරුවන් ඉන්නවනම් ඉතින් ඒකත් තව ප්‍රශ්නයක්. ඒ වගේම වර්ධනේ අඩුවීම සාපේක්ෂව බැලුවොත් වැඩි වෙන්න පුළුවන් තනි දරුවෙකුට වඩා. ඉතින් මෙවැනි සංකූලතා ගොඩක් තියෙනවා. අපි දන්නවා පැහැදිලිවම නියුන් දරුවෝ ඉන්නවනම් දරුවන් දෙන්නෙක් ඉන්නවනම් උඩින් බඩ බලලා ටේප් පටෙන් මේ දෙන්නගේ වර්ධනය කොහොමද කියන්නේ? අනිවාර්යෙන්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වලට විශේෂ ස්ථානයක් තියෙනවා නියුන් දරුවන් ඉන්නකොට දැන් පිටරටවල නම් නියුන් දරුවන් සඳහාම වූ විශේෂිත සායන තියෙනවා. තව අපේ එහෙම විශේෂ සායන නැහැ. නියුන් දරුවන් ඉන්නකොට ස්කෑන් වලින් විතරයි අතුල බලන්න පුළුවන්. දැන් නියුන් දරුවන් දෙදෙනෙකු සැලකුවොත් එහෙම එතනද ඒ දෙදෙනා අතර වර්ධනය ගැටලුව තියෙන්න පුළුවන්ද? ඔය ඇත්තටම නැවත වතාවක් කිව්වොත් මම කිව්වා මේ එක එක ජාති නියුන් දරුවන් දැන ගැනීම අවශ්‍යයි කියලා. 100ක් නියුන් දරුවන් ගත්තොත් 80කට වඩා වැඩෑම හ දෙකක් වතුර බෑග් දෙකක් තියන අය ඉන්නේ. ඒ අයගේ තමයි සංකූලතා අවම වෙන්නේ. ඒ අය ඇත්තටම වෙනම ගර්භණීභාවයන් දෙකක් වගේ තමයි වැඩෙන්නේ. ඒක වැදෑමහකින් හරියට යනවා. ඒ අයගේ ජානමය ද්‍රව්‍යත් වෙනස් වෙන්න පුළුවන් ගර්භණීභාවයන් දෙකක් වගේ. නමුත් 120කට වඩා අඩු සංඛ්‍යාවකට අපි කිව්වා එකම වැදෑමහ තියෙනවා වතුර බෑග් දෙකක ඉන්නේ. ඒකට මොනෝකෝරියනික් ඩයි ඇම්නියටික් ට්වින්ස් කියලා කියනවා. මේ අයගේ තමයි ප්‍රශ්න ඇතිවිය හැකි. ඒ වගේ 100ක් ගත්තොත් 15කට විතර තමයි මේක ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි අපි රූප සටහනකට යොමු වෙන්න පුළුවන්. යොමු වුණොත් කියන්න පුළුවන් මේ ඔබ දකින්නේ මේ එකම වැදෑමහ තියෙන්නේ වතුර බෑග් දෙකක ඉන්නවා. මේ එක්කෙනෙකුට මේ වැදෑමහෙන් වැඩිපුර පෝෂණය යනවා. එයාගේ එයා ලොකු වෙනවා වැඩිපුර. මොකද පෝෂණය ගොඩක් රුධිරය යනවා. අනිත් එක්කෙනාට අඩුවෙන් යනවා. මේකට 20-20 ට්‍රාන්ස්ෆ්‍යුෂන් සින්ඩ්‍රෝම් කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ සති 14 16යි 23යි අතර කාලය තුලදී තමයි ඇති වෙන්නේ. පසු කාලීනවත් වෙන්න පුළුවන්. නමුත් මේ කාලයේදී ඇති වුණොත් සති 20 කිට්ටුවේදී ඇති වුණොත් ලොකු ප්‍රශ්න ඇතිවන්න පුළුවන්. මේ ඔබ දකින්න එවැනි මේ අර ලොකු වෙන බබාගේ තියෙන වතුර බෑගේ පවා ඉතාමත් ලොකුවට තියෙනවා. වතුර බෑගේ අනිත් ට්වින් මේ හරි ඉන්නේ. ඉතින් මේ தત્ත්වය ඇති වුණොත් තමයි ඒ ගර්භ ට්වින්ස් ලගේ මේ જાතිය ට්වින්ස් ලගේ ඊටම සුලබ දෙයක් නෙමෙයි ඇතිවන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් කළුත ඔව් දැන් මේක මේ වගේ අයගේ ඇති වෙන මේ தત્ත්වය අපට එලියෙන් කරන්න කිසිම දෙයක් නැහැ. එතකොට කරන්නේ සුදත් ඇත්තටම එකක් තමයි මේ වතුර වැඩිපුර තියෙන එක අයින් කරනවා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මෙතනට මේ මේ සම්බන්ධ වෙන රුධිර නාල ලේසර් ශල්‍ය කර්මයක් මගින් පුච්චලා දානවා. නමුත් මේක සුලභ දෙයක් නෙවෙයි. ඊට අමතරව දැන් මම කිව්වා දැන් මේ ගර්භණී භාවය බලා ගන්න ඕනි
එක වැදෑමහද වැදෑමහ දෙකද කියලා. ඒ අනුව තමයි මේ අය ගර්භනිභාවේදී අපි බලාගන්නේ. එතකොට වැදෑමහ එකම වැදෑමහ තියෙනවනම් සති 12 ස්කෑන් එකෙදි දැනගත්තොත් අපි සති දෙකකට සැරයක් මේ අය ස්කෑන් කරලා බලන්න ඕනි. මේ අයගේ වර්ධනීය වෙනසක් තියෙනවද දෙදෙනාගේ කියලා බලනවා. දරුවල් ලැබෙනකම් දැනට තියෙන කියන්නේ දැනට අපි තියෙන සාක්ෂි වලට අනුව එකඟතාවයට පත් වෙන සති දෙකකටවත් සැරයක් කරන්න ඕනි එවැනි නියුන් දරුවා. ඔව් දැන් ඒ කියන්නේ මම හිතන්නේ අවදානම් තත්ත්වයේ තව අවදානම් වීමක් විදිහට තමයි අපිට සලකන්නට වෙන්නේ. මොකද දරුවා එක දරුවෙකුට යම් කිසි තර්ජනයක් ඇති වෙමින් පවතින යන සැකය ඇති වෙනවා. ඉතින් අප මේ පිළිබඳව කතා කරන මේ වර්ධනය කොහොමද සිදුවන්නේ? ඊළඟට අපිට බොහොම වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. කොහොමද දරු ප්‍රසූතිය සැලසුම් කරන්නේ? ඒ පිළිබඳව අප කතා කරනවා විරාමයක් ලබාගෙන. නියුන්දරු පිළිසිඳ ගැනීමක් තුළ සුන්දරත්වයේ සීම අවධානමත් තිබෙන බව මතක කරන්න හොඳ නැහැ. එහිදී වෛද්‍යවරුන් ලෙස අපට වගකීම තියෙනවා නේද? විජිත් මේක කොපමණ විදිහට බලා ගන්නවද කියන එක ගැන දැන් අප ගත්තොත් ලංකාවේ විවිධ රෝහල් තිබෙනවා. දැන් මේක කොහොමද සිද්ධ වෙන්න ඕන? සිදුවිය යුත්තේ කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම නියුන්දරු ගැබක් නම් තමා පොඩි රෝහලකට යෑම කිසිසේත්ම සුදුසු නැහැ. තමාට සහ දරුවාගේ ආරක්ෂාව සඳහා හොඳ තියටස් තියෙන ඒ වගේම හදිස්සියේ සති 30 හම්බුනොත් දරුවා බිහි වුණොත් හොඳ නියෝනේටල් නවජන්ම ෆැසිලිටීස් තියෙන මේ රෝහලක තමයි ප්‍රසූතිය සිදුවිය යුත්තේ. නැත්තම් දරුවා බිහි වුණාට පස්සෙ දරුවට නොයෙකුත් ප්‍රශ්න ඇතිවන්න පුළුවන්. ඉතින් එවැනි රෝහලකට යොමු කළ යුතුයි. ඔබේ වෛද්‍යවරයා යොමු කරේ නැත්නම් ඔබගේ යුතුකම එවැනි රෝහලක් වෙත යන්න ඕනේ. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ ඔබට කියලා නැත්නම් මොන ආකාරයෙන් යන්නද කියලා වෛද්‍යවරයෙන් අහලා දැනගන්න පුළුවන්. එතකොට මේ අය අනිවාර්යයෙන්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරලා විතරයි බලන්න පුළුවන්. එතකොට එකම වැදෑමක් තියෙන දරුවා නම් ප්‍රසූතිය වෙනතෙක් සති දෙකකට සැරයක් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කිරීම තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම එකම වැදෑමක් දෙකක් තියෙන නම් මාසයකට සති 4කට වරක් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුයි. ඒ මගින් තමයි මේ දෙදෙනාගේ වර්ධනය සිදු වෙනවද කියලා බලන්නේ. ඇත්තටම වර්ධනය බලන්නේ බඩ වටේ පරිධිය බලලා ඒ දෙදෙනාගෙන් බඩ වටේ පරිධිය එක ගානට වගේ තියෙනවා නම් හොඳයි. විශේෂයෙන් එකම වැදෑමක් තියෙනවනම් මේ දෙන්නගේ වෙනස 20%කට වඩා තියෙනවනේ. කියන්නේ එක්කෙනෙකුට වැඩිපුර රුධිරය යනවා අනිත් එක්කෙනාට අඩුවෙන් යනවා. එතකොට වෛද්‍යවරයා බලනවා නොයෙකුත් ලේ පරීක්ෂණ දරුවාගේ පැකිනි වැල හර යන ලේ නොයෙකුත් වෙනත් බලන ක්‍රම තියෙන ක්‍රමවේදයන් මගින් මේ දෙදෙනා හොඳට ඉන්නවද ප්‍රතිකාරමයක් සිදුවිය යුතුද කෙතරම් දුර යන්න පුළුවන්ද බිහි කළ යුතුද කියලා වෛද්‍යවරයා තීරණය කරනවා. මේ හැම දෙයක්ම අම්මාවට සහ පියාට දැනුවත් කරලා. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් නැතුව නියුන් බලා ගන්න බෑ. දැන් එතනදී අප අවසානයේදී එළඹෙන්නේ දරු ප්‍රසූතිය පිළිබඳව. දරු ප්‍රසූතිය සිදු කළ යුත්තේ කොහොමද? ඒ තාමත් වැදගත් තීරණාත්මක දෙයක්. ඒ තීරණය වෛද්‍යවරයා විසින් වැරදිව ගත යුතුයි. ඔව් ඇත්තටම නියුන් දරුවන් නම් මේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා සිසේරියන් ශල්‍ය කර්මයක් සඳහා යාමට. නමුත් මින් අදහස් කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් කළ නොහැකි කියලා නෙවෙයි. වැදෑමහ දෙකක් තියෙන වතුර බෑග් දෙකක ඉන්න දරුවන් නම් බොහෝ විට සති 37 ආසන්නයේ දරුවා බිහි කිරීම ගැන වෛද්‍යවරයා සාකච්ඡා කරනවා. එක වැදෑමහ තියෙන වතුර බෑග් දෙක ගැන 36-37 අතරදී. ඒ වගේම බොහොම දුර්ලභ තනි වතුර බෑගික ඉන්නවා නම් 35ට කලින් 34දී නොයිකුත් රෝහල් වෙන වෙන රටවල නම් ඒගේ ප්‍රතිපත්ති තියෙනවා. ඒ සංකූලතාවට අනුව දරුවා බිහි කරනවා. ඉතින් මවත් පියත් එක්ක සාකච්ඡා කරලා උදාහරණයක් ලෙස කලින් ගර්භණීභාවයේදී සාමාන්‍ය දරු ප්‍රසූතියක් ඇදිලා තියෙන එක්කෙනෙක්ට මෙහිදී දරුවන් මේ ආකාරයට මේ රූප සටහන්නේ ආකාරයට වෙලා මේ වගේ තියෙනවා නම් හිස පහතට තියෙනවා නම් මේ තට්ටම් පහතට තියෙනවා නම් බොහෝ දුරට සිසේරියන් ශල්‍ය කරනවා. නමුත් මේ පහළ ගැබ් ගියලට ආසන්නව පිහිටි බබාගේ කොටස තට්ටම තියෙනවා නම් සිසේරියන් ශල්‍ය කරනවා. මේ බබා පහතට ඇවිල්ලා ඉන්නවා නම් හිස පහතට තියෙනවා නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයට තිබ්බොත් බබා අනිත් පැත්තේ හරහට හිටියොත් එතකොට කෙනෙක් ගන්න අමාරු වෙන්න පුළුවන් සිසේරියන් ශල්‍ය කර්මයට දෙවෙනි එකට යන්න පුළුවන්. එවැනි දේවල් තියෙනවා. ඉතින් මේ මව පියා එක්ක සාකච්ඡා කරලා අනිත් හැම දෙයක්ම බලලා තමයි ප්‍රසූතිය ගැන තීරණයක් ගන්නේ වෛද්‍යවරයා.
එකැනි දරු ප්‍රසූතිය කිරී සඳහා සැලසුම් කිරීමේදී දැන් ඔබ පැවසු ආකාරයට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා තරමක වැඩි ප්‍රවණතාවක් තියෙනවා යයි හැඟෙනවා. අනිවාර්යෙන්ම. ඔව් මොකද මෙහිදී දරුවන් දෙදෙනාම නිවැරදිව නිරෝගීව අප එළියට ලබා ගත යුතුයි මවට අතුරු අන්තරා නොවිය යුතුයි. එසේ වුවත් එයින් හැඟෙන්නේ නැහැ මෙතන කොතෙන්දවත් සාමාන්‍ය දරු ප්‍රසූතිය කියන්න බැහැයි කියලා. නමුත් ඒ ඉතාමත් තීරණාත්මක වැදගත් අවස්ථාවක් වෙනවා. ඒතර මේ නියුන් දරුවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔබ එක අවස්ථාවක සඳහන් කරා මේ නවජන්ම ලදරු ප්‍රතිකාර ඒකකය පිළිබඳව. ඇයි ඒ අවධාරණය කරන්න හිතුවේ එතන අවධානමක් තියෙන්නත් පුළුවන් මේ දරුවන් අපි සාමාන්‍ය භාෂාවක බේබි රූම් එකට දාන්න වෙනවද? ඔව් නෑ විශේෂයෙන්ම මම කිව්වා දැන් අපි දන්නේ ගර්භණී භාවයට පත් වෙලා නියුන් දරුවන් ඉන්න මවකට සති 12 අපිට කියන්න බෑ මේ දරුවන් සති 26 බිහි වෙනවද 36 බිහි වෙනවද කියලා. ඉතින් කෙනෙක් නේ මව 36 කියලා පොඩි රෝහලකට ගිහිල්ලා තියට එක පමණක් තියෙන ඉතාමත්ම හොඳ නවජන්ම ලදරු ඒකකයක් නැති තැනකට ගිහිල්ලා දරුවා සති 30 බිහි වුණොත් එතකොට ඒ දරුවන්ගේ ජීවිත අවදානමකට ලක් වෙනවා වෙනත් රෝහලකට මාරු කරලා යවන්න වෙන්න පුළුවන් මෙවැනි තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් වළකින්න පුළුවන් සුදුසු රෝහල වෙත ඔබ දරු ප්‍රසූතියකට යනවා නම්. ඉතින් ඒකයි මොකද මේ මං කිව්වා නියුන් දරුවන්ගේ ප්‍රවණතාවයක් තියෙනවා කලින් දරුවා බිහිවන්න. තව තමත් කෙටි වෙලාවක් තියෙනවා මට හිතුණා මේ ප්‍රශ්නයත් අහන්න. එක නියුන් දරු උපතක් ලැබූ මවකට ඊළඟ වතාවෙත් නියුන් දරු උපතක් ලැබීමට තිබෙන හැකියාව කොහොමද? ඔව් ඇත්තටම පවුලේ මේ ප්‍රවේණිගත වෙන එකත් මේට හේතුවක් නියුන්. එවැනි තත්ත්වයකට නැවත වතාවක් නියුන් එන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර කරලා නියුන් දරුවන් එනකොට දෙවැනි පාර ප්‍රතිකාර වලට යොමු වුණොත් එන්න පුළුවන්. එහෙම උනායි ඉන්නව ඇත්තටම සෝදා. ඔව් අද අප කතා කරන්නට වෑයම් කළේ නියුන් දරුවන් පිළිබඳව. විහිත්මා ස්තුතිවන්ත වෙනවා ඔබට. අප බොහෝ දේවල් කතා කරනු ලැබුවා, බොහෝ රූප රාම් පෙන්වනු ලැබුවා. ඔබට ඉතාමත්ම කලාතුරකින් දක්නට ලැබෙන ස්කෑන් පරීක්ෂණ 3D 4D ස්කෑන් පරීක්ෂණ අපට පෙන්වන්න අවස්ථාව වාසනාව ලැබුණා. ඒ පිළිබඳව මා ඔබට ස්තුතිවන්ත වෙනවා. අද අප සමග එකතු වී ප්‍රසව හා නාරි වේද්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා. එසේ නම් නැවතත් ලබන සතියේ මෙම තීරය තුළින් ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සෝදායක සතියක්. ආයුබෝවන්.